ගොඩ රජපක්ෂ මහත්තයා. ඒගොල්ලෝ පටන් ගන්නකොට පටන් ගත්තේ විද්වත් ගතියින්. පටන් ගත්තනේ මුල් කාලේ මදන්න වියත් මග කියලා. වියත් කීයක්ද කියලා මම දන්නේ නැහැ. දැන් වියත් නැහැ. දැන් පොරොන්දු වලට එන්නේ. හැබැයි පොරොන්දු වලට ආවට අඩු ගානේ සහීත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් තරමටවත් මෙයාට යමක් කියන්න බෑ. ගෝඨාභය රජපක්ෂ මහත්තයා දේශපාලන කරපු කෙනෙක් නෙවෙයි. යුද්ධය අර බඩපතර කාලේ අමුදාවෙන් පැනලා ගිහලා රට දාලා ඇමරිකාවෙ ඉඳලා මේ ඇවිල්ලා අයියා ජනාධිපතිතුමාම ලේකම්කම කරලා හිටපු නිසා දේශපාලන කරන්නේ. සර් දේශපාලනේ දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මේ දවස්වල ඔයගොල්ලෝ බලනවා නම් ඔය ප්‍රවෘත්ති බලනවා. ඉඳිට ප්‍රවෘත්ති වලට පෙන්වනවා. මොකද්ද මේ කියන්නේ? කියන දේවල් අපි කාටවත් තේරෙන්නේ නැහැ. එය දේශපාලන දන්නේ. ඒ සම්බන්ධවත් දන්නකමාට පස්සේ වටේ ඉන්න කට්ටියට කතා කියා දෙන්න. කියා දීපු එක මතක තියන් ඉඳලා ආයුර්වේදිකව කියන්න බෑ. ඇයි? එකක් දන්නේ අනික තමයි වයස 70 පැනලා. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරමින් කලාකරු සංසදයේ සංවිධානය කළ ජන හමුවක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්ුණා. ඒ කලාකරුවන්ගෙන් ජනතාවට ආමන්ත්‍රණයක් යන තේමාවෙන් කලාකරුවන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ආර් ප්‍රේමදාස මහත්තයා ඡන්ද ඉල්ලනකොට කතා කරෙත් ඔය විදිහටම තමයි. ඡන්ද දායකයෝ ගාව දෙපා මුල වැඳ වැටිලා සියල්ල ලබා දෙන්නම් කියලා. අද ඔහුගේ පුතත් කරන්නේ ඒ චරිතෙම තමයි. අනිත් පැත්තෙන් ඡන්ද ඉල්ලන ගෝඨාභය මහත්තයාත් ඔහු නිදහසට දැන් කියනවා ඔහු මිනිමැරුවේ රාජ්‍ය ආරක්ෂාවට කියලා. එහෙම පුද්ගලයෙකුටද ඔබ ඡන්ද දෙන්න යන්නේ? මෙන්න ඔබලට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. තවදුරටත් හිතන්න දෙයක් නැහැ. බොරු, වංචාකාරයෝ, දූෂකයෝ තවදුරටත් අපි පවත්වගෙන අපි මේ මඩ ජොහොරුවේ රැගලා ඉන්නවද? නැත්නම් මේ මඩ ජොහොරුවෙන් බේරිලා අපි එළියට එනවද කියලා හිතන්න. අනුර කුමාර දිසානායක වටා එකතු වෙලා අලුත් ජන රැල්ලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ජන රැල්ල ඉන්නේ වැඩි වෙලා 16 වෙනිදා ඡන්දකොළට ගිහිල්ලා මාලිමාව යටතේ ඡන්දය ලකුණු කරලා ජාතික ජනපාලුවේ ජයග්‍රහණය කරවන්න කියලා මම විශේෂ මාරදා කරනවා.